කූට ව්‍යාපාරිකයන්ගේ ගේමක් හෙලි වෙයි. ඩොක්ටර් ෆික්සිට් වෝටර්ප්‍රූෆින් ලොවේ මහා නාමය. වැට් බද්දට මුවා වී කළ ගැහිල්ලෙන් රටට කෝටි 100ක පාඩුවක් වෙලා තියෙනවා. රංජිත් සීමලා පිටිය ඇමතුමා කියන්නේ ජයසිරි මුණසිංහගේ වාර්තාව ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද වැඩි කිරීමට රජය තීරණය කර තිබේදී ඊට පෙර අධික අයතු ලාභ ලැබීමේ අරමුණින් කූට ව්‍යාපාරිකයන් විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මාස අවසන් සති දෙකේ සිදු කළ අදහාගත නොහැකි ආනයනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 100ක ඒ කියන්නේ මිලියන 10ක රාජ්‍ය ආදායමක් අහිමි වෙලා තිබෙනවා කියලා කියනවා. සිද්ධිය සිදු වෙන්නේ මෙහෙමයි. ඕන වසරක ආනයනවල වැඩිවීමක් දකින්න ලැබෙන්නේ උත්සව සමයන්ට පෙර සහ අත්‍යවශ්‍ය වූ මොහොතක සිදු කරන භාණ්ඩ ආනයනය තුලින්. නමුත් වැඩ් බද්ද වැඩි කිරීමට රජය තීරණය කර තිබේදී එම දිනට පෙර ඉතා විශාල ලෙස භාණ්ඩ වර්ග 28ක් අනවශ්‍ය තොග මෙරටට ගෙන්වා ඒ තුලින් අධික අසාමාන්‍ය අයතු ලාභයක් උපයා ගැනීමට කූට ව්‍යාපාරිකයන් ක්‍රියා කර තිබෙන බව තමයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබෙන්නේ. මේ සඳහන් වෙන්නේ රටේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවයන්ට වඩා වැඩි ප්‍රමාණයක් භාණ්ඩ තොග මෙරටට ගෙන්වාගෙන අනවශ්‍ය තොග රැස් කර පසුව වැඩබදු ගෙවා ගෙන් වූ භාණ්ඩ ලෙස මවාපාමින් අධික ලාභී පීමේ කූට ව්‍යාපාරික ප්‍රජාවගේ ක්‍රියාකාරකම් පිළිබඳව තමයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළ තියෙන්නේ. අන්න හොඳ සෙට් එකගේ පින්තූර ටිකක් තියෙනවා රාජ්‍ය ඇමතිවරයා කියන විදියට. ඔබේ ටැක්ස් ෆයිල් එකේ මුල් පිට කවරේ අලවන්න මෙන්න ජාවාරම් කාර්යයන්ගේ පින්තූර ටික අරවන්න පුළුවන්. මේ වගේම බද්ද වැඩි කරන්න බද්ද අඩු කරන්න පෙර වරායට ආපු සීනි නැව්වල සීනි ව්‍යාපාරික පින්තූර ටික අලව ගන්න පුළුවන්. අරක්කු බිස්නස් කරන අය ගරවන්න පුළුවන්. හාල් හංගන බෝල්ලුන්ගේ අලවන්න පුළුවන්. බිත්තර විකුණන හංගන වෙළඳුන්ගේ හංගන්න පුළුවන් අලවන්න පුළුවන්. ඔබේ ටැක්ස් ෆයිල් එකේ පිට කවරේ අලවන්න හොඳම පින්තූර ටිකක් ඒ තියෙන්නේ.